හරි. ඔයා හිතන්න මෙහෙම. කවුරු හරි ඔයාගෙන් ඉංග්‍රීසියෙන් වෙලා වහනවා. එතකොට ඔයාට කියන්න පුළුවන්ද ඉංග්‍රීසියෙන් වෙලාව? ඒ වගේම ඔයාට සිද්ධ වෙනවා කාගෙන් හරි ඉංග්‍රීසියෙන් වෙලා වහන්න. ඔයාට අහන්න පුළුවන්ද? හරි. මේ පාඩමේ මම ඔයාට කියලා දෙනවා ඔයා කොහොමද ඉංග්‍රීසියෙන් වෙලා වහන්න ඕනේ. ඒ වගේම ඔයා කොහොමද ඉංග්‍රීසියෙන් වෙලාව කියන්න ඕන විදි හැම දෙයක්ම මේ පාඩමෙන් මම ඔයාට කියලා දෙනවා පියවර 15කින්. හරි. අපි යමු මේ පාඩමේ පළවෙනි පියවරට. පළවෙනි පියවරෙන් මේ පාඩමේ පළවෙනි පියවරෙන් මම ඔයාට කියලා දෙන්නේ කොහොමද අපි වෙලාව 1යි, වෙලාව 2යි, වෙලාව 3යි, වෙලාව 4යි වගේ ඒවා කියන්නේ කොහොමද කියලා. අපි බලමු. අපි ඉස්සෙල්ලාම බලමු වෙලාව 1යි. කොහොමද අපි කියන්නේ? මෙතනදී අපි වාක්‍ය මුලට it's කියන වදන යොදනවා. It's කියන්නේ මොකද්ද? It is කියන වචන දෙක එකට එකතු කරලා කෙටි කරලා හදාගන්න වදන. හරි. It's කියන වදන මුලට දාලා ඊට පස්සේ වෙලාව 1යිනේ. එකට කියන්නේ මොකද්ද අපි? 1. අන්න 1 කියන වචනය අපි මෙතන දෙවෙනියට දානවා. ඊට පස්සේ අපි o'clock කියන යෙදුම යොදනවා. දැන් වාක්‍ය සම්පූර්ණයි. කොහොමද අපි වෙලාව 1යි කියලා කියන්නේ? It's 1 o'clock. It's 1 o'clock වෙලාව 1යි. එතකොට වෙලාව 2යි කියන්නේ කොහොමද? පොඩි දෙයක් කරන්න තියෙන. මෙතන 1 වෙනුවට 2 දානවා. එච්චරයි. වෙලාව 2යි. It's 2 o'clock. එතකොට වෙලාව 3යි. It's 3 o'clock. වෙලාව 4යි. It's 4 o'clock. වෙලාව 5යි. It's 5 o'clock. වෙලාව 6යි. It's 6 o'clock. හරි. ඔය විදිහට ඔයාට වෙලාව 7යි, වෙලාව 8යි, වෙලාව 9යි, වෙලාව 12 දක්වා ඔය විදිහට කියන්න පුළුවන්. මේ විදිහට කියන්න පුළුවන් අපිට සාමාන්‍යයෙන් පැය සම්පූර්ණ වුණාම තියෙන වෙලාව තමයි අපිට මේ විදිහට කියන්න පුළුවන්. හරි. දැන් අපි යනවා මේ පාඩමේ දෙවෙනි පියවරට. පියවර 15ක් තියෙනවා කියලා කිව්වනේ. එතන පියවර 15ෙන් අපි දෙවෙනි පියවරට යනවා මේ විදිහට. හරි. වෙලාව කියනකොට පාවිච්චි කරන විශේෂිත ක්‍රමයක් අපි මේ පියවරෙන් අපි ඉගෙන ගන්නවා. මේ දෙවෙනි පියවරෙන්. මොකද්ද මේ විශේෂිත ක්‍රමය? බලන්න මෙන්න මේ වෙලාව 8යි 1යි. කොහොමද අපි ඒක කියන්නේ? මේක කියන විශේෂිත ක්‍රමයක් තියෙනවා. අපි වාක්‍ය මුලට it's කියන එක යොදනවා. ඊට පස්සේ 8නේ. 8 වෙනුවට අපි 8 යොදනවා. ඊට පස්සේවා බලන්න 1යි කියන ඉලක්කමට පෙර බිඳුවක් තියෙනවනේ. අන්නේ බිඳුව වෙනුවට ඉංග්‍රීසි භාෂාවේදී විශේෂිත යෙදුමක් යොදනවා. මොකද්ද මේ යෙදුම? ඉංග්‍රීසි හෝඩියේ තියෙනවනේ O අකුර. අන්නේ O අකුර තමයි මේ වෙනුවට යොදන්නේ. මේ බිඳුව වෙනුවට O අකුර යොදනවා. හරි. ඊට පස්සේ 1නේ. ඊට පස්සේ තියෙන්නේ 1 වෙනුවට 1 යොදනවා. ඔහොම තමයි වෙලාව 8යි 1යි කියලා සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් කියන්නේ. කොහොමද කියන්නේ? It's 8:01. මේ O අකුර O කියලා ශබ්ද කරනවා. හරි. It's 8:01 වෙලාව 8යි 1යි. හරි. ඒ විදිහට බලමු අපි 3යි 8යි කියලා කියන්නේ කොහොමද කියලා. 3යි 8යි. කොහොමද කියන්නේ? It's 3නේ. 3. ඊට පස්සේ O. ඊට පස්සේ 8ට 8. එතකොට කොහොමද 3යි 8යි කියලා කියන්නේ? It's 3:08. වෙලාව 3යි 8යි. හරි. ඒ විදිහටම අපි බලමු 7යි 5යි කියලා කියන්නේ කොහොමද කියලා. වාක්‍ය මුලට it's දානවා. ඊට පස්සේ 7නේ. 7 වෙනුවට අපි 7 දානවා. 7 දාලා ඉවරලා අපි අර බිඳුව වෙනුවට O දානවා. ඊට පස්සේ 5 වෙනුවට 5 දානවා. එතකොට කොහොමද වෙලාව 7යි 5යි කියලා කියන්නේ? it's 7:05. It's 7:05 වෙලාව 7යි 5යි. හරි. දැන් අපි මේ පාඩමේ තුන්වෙනි පියවරට යනවා. තුන්වෙනි පියවරේදී මම ඔයාට කියලා දෙන මේ ක්‍රමය ගොඩක් වෙලාවට ඉංග්‍රීසියෙන් වෙලාව කියනකොට පාවිච්චි කරන ක්‍රමයක්. හරි. අපි බලමු example. ඉස්සෙල්ලාම බලමු 5යි 10. 5යි 10 කියලා කියන්නේ කොහොමද? මේ ක්‍රමයේදී 5යි 10 කියනකොට වාක්‍ය මුලට අර විදිහටම it's කියන එක යොදනවා. 5 වෙනුවට අපි 5 කියන එක යොදනවා. ඊට පස්සේ 10 වෙනුවට 10 කියන එක යොදනවා. එච්චරයි. වෙලාව 5යි 10යි. කොහොමද අපි කියන්නේ? It's 5:10. It's 5:10.
හරි ඒ විදිහට අපි බලමු 6යි 15 කියලා කියන්නේ කොහොමද කියලා 6යි 15 කියනකොට වාක්‍ය මුලට its දානවා 6 වෙනුවට 6 දානවා 15 වෙනුවට 15 දානවා එතකොට වාක්‍ය සම්පූර්ණයි its 6:15 its 6:15 වෙලාව 6යි 15යි තව එකක් බලමු 7යි 20යි කොහොමද 7යි 20යි කියන්නේ එතකොට මේ විදිහට ඔයාටත් පුළුවන් කියන්න කොහොමද වාක්‍ය මුලට its දානවා 7 වෙනුවට 7 දානවා 20 වෙනුවට 20 දානවා එතකොට වාක්‍ය සම්පූර්ණයි කොහොමද අපි කියන්නේ its 7:20 its 7:20 වෙලාව 7යි 20යි හරි තවත් උදාහරණයක් බලමු අපි 8යි 30 8යි 30 මේ විදිහට කියන්නේ කොහොමද its කියන වදන මුලට දානවා ඊට පස්සේ 8 වෙනුවට 8 දානවා 30 වෙනුවට 30 දානවා එතකොට වාක්‍ය සම්පූර්ණයි වෙලාව 8යි 30යි අපි කොහොමද කියන්නේ its 8:30 its 8:30 හරි දැන් ඒ ක්‍රමයටම අපි බලමු 9යි 40 කියන්නේ කොහොමද කියලා 9යි 40 කියනකොට අපි වාක්‍ය මුලට its දානවා 9 වෙනුවට 9 දානවා 40 වෙනුවට 40 දානවා එතකොට වෙලාව 9යි 40යි මේ ක්‍රමයට කොහොමද කියන්නේ its 9:40 its 9:40 වෙලාව 9යි 40යි ඊට පස්සේ අපි බලමු වෙලාව 10යි 45 කියන්නේ කොහොමද කියලා මේ ක්‍රමයට මොකද මේ ක්‍රමයෙන් මම එක්සැම්පල් 6ක් ගන්නවා 6ක් ගත්තේයි මේ ක්‍රමයේ තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කරන ක්‍රමය වෙලාව 10යි 45යි කොහොමද කියන්නේ its කියන වචන මුලට දානවා ඊට පස්සේ 10 වෙනුවට 10 දානවා 45 වෙනුවට 45 දානවා එතකොට වාක්‍ය සම්පූර්ණයි වෙලාව 10යි 45යි අපි කොහොමද කියන්නේ its 10:45 its 10:45 වෙලාව 10යි 45යි its 10:45 හරි මේ පාඩමේ අපි 4 වෙනි පියවරට යනවා 4 වෙනි පියවරේදී මම ඔයාලට ඔරලෝසුවක් පෙන්නනවා මෙන්න මේ විදිහට මේක විශේෂයෙන් බලාගන්න ඉංග්‍රීසියෙන් වෙලාව කියනවා නම් අනිවාර්යෙන්ම මේ මම මේ දැන් කියලා දෙන දේ දැනගන්නම ඕන හරි මේ ඔරලෝසුවේ හරියටම උඩ තියෙනවනේ 12 ඉලක්කම යට තියෙනවා 6 ඉලක්කමනේ ඒ 12 ඉලක්කමයි 6 ඉලක්කමයි කැපෙන විදිහට මම රේඛාවක් අඳිනවා හරි මේ විදිහට මේ රේඛාවේ ඇඳහම මේ ඔරලෝසුව පැති දෙකක් වෙනවා. ඒ පැති දෙකෙන් 1 2 3 4 5 කියන පැත්ත අපි past side එක කියලා නම් කරගන්නවා. past p a s t past side එක කියලා අපි නම් කරගන්නවා. එතකොට 7 8 9 10 11 කියන පැත්ත අපි two side එක කියලා මතක තියාගන්න ඕනේ. two side එක කියලා නම් කරනවා. ඒක හොඳට මතක තියාගන්න. හරි. එතකොට එක පැත්තක් past side එක අනිත් පැත්ත two side එක. ඇයි මේක මෙහෙම නම් කරන්නේ? ඔයා සාමාන්‍යයෙන් වෙලාවක් කියනකොට අපි කියමු 5යි 10යි කියලා. 5යි 10යි කිව්වහම විනාඩි කීයද? 10යි. 10යි ඉති වෙන්නේ මොන පැත්තටද? past side එකටනේ. දැන් ඔයා වෙලාව කියනවා කිව්වොත් 5යි 40යි කියලා. 5යි 40 කියනකොට ඔයා විනාඩි ගන්න 40යිනේ. 40යි ඉති වෙන්නේ මොන පැත්තටද? two side එකට. අන්න එහෙම වෙලාව කියන්න ක්‍රමයකුත් තියෙනවා. ඒ ක්‍රමයට අපි දැන් පුරුදු වෙමු කොහොමද වෙලාව කියන්නේ කියලා. හරි. හොඳින් අවධානයෙන් අහන්න කොහොමද මේ වෙලාව කියන්නේ කියලා. 5යි 10යි. 5යි 10යි කියනකොට විනාඩි කීයද? විනාඩි 10යිනේ. විනාඩි 10 අයිති වෙන්නේ ඔරලෝසුවේ two side එකටද past side එකටද? විනාඩි 10 අයිති වෙන්නේ past side එකට. එහෙනම් past කියන වචනය මේ වෙලාව කියනකොට පාවිච්චි කරන්න ඕනේ. හරි? එතකොට කොහොමද අපි 5යි 10යි කියලා කියන්නේ? එතකොට මේක දැන් මම අර තුන්වෙනි ස්ටෙප් එකේදී කියලා දුන්න ක්‍රමේ නෙවෙයි මේක. හොඳේ. මෙතනදී අපි බලමු කොහොමද හැදෙන්නේ කියලා. its කියන වදන මුලට දාන්න ඕනේ. ඊට පස්සේ මේ ක්‍රමයට වෙලාව කියනකොට අපි ඉස්සෙල්ලා කියන්නේ විනාඩි ගන්න. හරිද? මෙතන විනාඩි කීයක් තියෙනවද? විනාඩි 10යිනේ. 5යි 10යි කිව්වම විනාඩි 10යිනේ තියෙන්නේ. එතකොට විනාඩි 10ට ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? 10 minutes. 10 minutes. 10 minutes කියන එක මෙතෙන්ට දානවා. ඊට පස්සේ මොකක් පහ වෙලාද? පහ පහ වෙලානේ. පහ පහ වෙලා නම් අපි දාන්න ඕනේ past 5 කියලා. past 5 කියලා. ඒක තමයි මේ 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 සයිඩ් එකේදී කියන විනාඩි 10 15 20 25 කිහිම කියනකොට අපි past කියන වචන තමයි පාවිච්චි කරන්න ඕනේ. එතකොට කොහොමද වෙලාව අපි 5යි 10යි කියලා කියන්නේ? its
10 minutes past 5. It's 10 minutes past 5. හරි දැන් මේ වෙලාව කියනකොට අපි minutes කියන වචනයක් පාවිච්චි කරන්නේ ඕන නම් ඔය minutes කියන වචනේ නැතුව කියන්නත් පුළුවන් අපි එහෙමත් කියලා බලමු එතකොට කොහොමද කියන්නේ it's 10 past 5 it's 10 past 5 වෙලාව 5යි 10යි හරි දැන් මේ කියලා දෙන්න ඔයාට වෙලාව කියන තවත් ක්‍රමයක් හරි දැන් ඉස්සෙල්ලා තුන්වෙනි පියවරුණුත් මම කියලා දුන්නා තවත් ක්‍රමයක්. හරි? ඒ ක්‍රමයෙන් කොහොමද අපි වෙලාව කියන්නේ? It's 5 10. මේ ක්‍රමයෙන් කොහොමද වෙලාව කියන්නේ? It's 10 minutes past 5. එහෙම නැත්නම් it's 10 past 5. හරි. ඔය ක්‍රම දෙක තුනම ඔයා දැනගෙන ඉන්න ඕනේ. අනිවාර්යයෙන්ම මොකද ඔයා වෙලාව අහනකොට කවුරු හරි මොන ක්‍රමයට කියයිද කියලා ඔයා දන්නේ නැහැනේ. ඒ නිසා මේ හැම ක්‍රමෙම ඔයා දැනගෙන ඉන්න ඕනේ. වෙලාව 6යි 15යි. අපි කොහොමද කියන්නේ? It's කියන වදන මුලට දානවා. ඊට පස්සේ විනාඩි 15යිනේ. විනාඩි 15ට අපි 15 minutes කියලා දානවා. ඊට පස්සේ මොකක් පහු වෙලාද? 6 පහු වෙලානේ. 6 පහු වෙලා නම් past 6 කියලා දානවා. එතකොට කොහොමද අපි වෙලාව 6 පසු වී මිනිත්තු 15යි. කොහොමද අපි කියන්නේ? It's 15 minutes past 6. ඕන නම් ඕකෙත් අපිට minutes කියන කොටස අයින් කරලා අපිට මේ විදිහට කියන්නත් පුළුවන් it's 15 past 6 හය පසු වී මිනිත්තු 15යි හරි තවත් අපි example එකට යමු මේ විදිහට 8යි 30යි කොහොමද අපි මේ විදිහට 8යි 30යි කියලා කියන්නේ it's කියන වදන මුලට දානවා මිනිත්තු ගණනේ අපි ඉස්සෙල්ලා දාන්න ඕනේ නේ එතකොට මිනිත්තු 30යිනේ මෙතන මිනිත්තු 30යි කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද 30 minutes මොකක් පහු වෙලාද 8 පහු වෙලා එතකොට past 8 එතකොට 8 පසු වී මිනිත්තු 30යි කොහොමද අපි කියන්නේ it's 30 minutes past 8 ඕන නම් ඕකෙත් අපිට මේ minutes කියන වචනය අයින් කරලා මේ විදිහට කියන්න පුළුවන් it's 30 past 8 it's 30 past 8 හරි දැන් මේ පාඩමේ අපි 6 වෙනි පියවරට යනවා 6 වෙනි පියවරේදී අපි කියනවා අර 2 side එකේ තියෙන වෙලාවල් කිහිපයක් අපි කියලා බලමු දැන් එතනදී අපි ඉස්සෙල්ලම කියනවා 2:40යි 2:40යි කියනකොට විනාඩි 40යි ඉති වෙන්නේ මේ 2 side එකට නේද හරි එතකොට 2:40යි අපි කොහොමද කියන්නේ ඔයා අහලා තියෙනව නේද මෙහෙම 2:40 අපි මෙන්න මේ විදිහටත් කියනව නේද කොහොමද 3:20යි කියලා 2:40 කියන එක අපි 3:20යි කියලා කියනවා නේද? අන්නේ විදිහ තමයි මෙතනදී භාවිතා කරන්නේ. එතකොට කොහොමද අපි කියන්නේ? It's කියන වදන මුලට දානවා විනාඩි 20යිනේ 3ටනේ. 40නේ මේ ගන්න. එතකොට පොතේ විනාඩි 20යි 3ට. හොඳේ? එතකොට විනාඩි 20ට අපි කියනවා 20 minutes කියලා. ඊට පස්සේ 2 නෙවෙයි. එතකොට 3ටනේ. 3ටනේ අපි යන්නේ. එතකොට 3ට කියලා කියනකොට 2 3 කියලා දානවා. 2 3 3ට 2 3 කියලා දානවා. එතකොට කොහොමද වෙලාව 3:20යි කියලා කියන්නේ? It's 20 minutes 2 3. It's 20 minutes 2 3. ඔයාට ඕන නම් මේකෙත් මේ minutes කියන වදන අයින් කරලා අපිට මෙහෙම කියන්නත් පුළුවන්. It's 20 2 3. It's 20 2 3. හරි තවත් එක්සැම්පල් එකක් අපි බලමු මේ විදිහට 9යි 50 කොහොමද කියන්නේ අපි 9යි 50 9යි 50 කියලා කියන්නේ අපි අර විදිහට කියනවනම් 10ට 10යිනේ 9යි 50 කියලා කියන්නේ 10ට 10යි එතකොට කොහොමද කියන්නේ අපි ඒක it's කියන වදන මුලට දානවා මිනිත්තු 10යිනේ මිනිත්තු 10ට අපි 10 minutes කියලා දානවා 10ටනේ එතකොට 2:10 කියලා දානවා එතකොට it's 10 minutes to 10 it's 10 minutes to 10 10ට මිනිත්තු 10යි ඕක ඕනනම් minutes කියන වචනේ අයින් කරලා මේ විදිහට කියන්නත් පුළුවන් කොහොමද it's 10 to 10 it's 10 to 10 10ට 10යි it's 10 to 10 10ට 10යි හරි මේ පාඩමේ 7 වෙනි පියවරට යනවා අපි 7 වෙනි පියවරෙන් මම ඔයාට කියලා දෙන්නේ ඔයා කියනවා නේද මෙන්න මෙහෙම 8යි කාලයි 8:00 9ට කාලයි කොහොමද අපි ඒ තුන කියන්නේ අපි බලමු
ඉස්සෙල්ලාම අපි බලමු 8යි කාලයි කියලා කියන්නේ කොහොමද කියලා. 8යි කාලයි කියනකොට වාක්‍ය මූලට it's දාන්න ඕනේ. ඊට පස්සේ කාල කියන එක වෙනුවට අපි quarter කියන එක දානවා. Quarter කියන එක ශබ්ද කරන විදිය අපි මම සිංහල අකුරෙන් උඩින් දානවා. ඊට පස්සේ 8 පහු වෙලානේ නේද? 8 පහු වෙලා. 8 පහු වෙලා නම් past 8 දානවා. හරි. එතකොට කොහොමද අපි 8යි කාලයි කියලා කියන්නේ? It's quarter past 8. It's quarter past 8. 8යි කාලයි. වට ඕනනම් 9යි කාලයි, 10යි කාලයි, 11යි කාලයි ඔය විදිහට කියන්න පුළුවන්. It's quarter past 8. It's quarter past 9. It's quarter past 10. ඒ විදිහට කියන්න පුළුවන්. හරි. එතකොට දැන් අපි බලමු කොහොමද 8හම් මාර කියන්නේ කියලා. 8හම් මාර කියනකොට හමාර කියන එකට අපි පාවිච්චි කරනවා භාගය කියන අදහස ලබා දෙන half කියන වචනේ. හරිද? Half කියන වචනයත් අපි ශබ්ද කරන විදිය පොඩ්ඩක් උඩින් දානවා මේ විදිහට. හරි. එතකොට කොහොමද 8හම් මාරයි කියලා කියන්නේ? It's කියන වදන මූලට දාන්න, ඊට පස්සේ half කියන වදන දෙවෙනියට දාන්න. එතකොට 8 පහ වෙලා නැනේ. 8 පහ වෙලා නම් past 8 දාන්න. Past 8 දාන්න. එතකොට හරි. එතකොට වෙලාව 8හම් මාරයි. කොහොමද අපි කියන්නේ? It's half past 8. It's half past 8. වෙලාව 8හම් මාරයි. ඕකත් 8හම් මාර, 9හම් මාර, 10හම් මාර කියන්න පුළුවන් අපිට. It's half past 8. It's half past 9. It's half past 10 වගේ කියන්න පුළුවන්. හරි. දැන් අපි යනවා කොහොමද 9ට කාලයි කියලා කියන්නේ. එතකොට 8:45 කියලා කියන්නේ 9ට කාලයිනේ. ඒ විදිහට තමයි අපි කියන්නේ. එතකොට කොහොමද කියන්නේ? It's කියන වදන මුලට දාන්න කාලයිනේ. Quarter කියන වචනේ දෙවෙනියට දාන්න 9ටනේ. 29 දාන්න. එච්චරයි. It's quarter to 9. 9ට කාලයි. It's quarter to 9. 9ට කාලයි. එතකොට 10ට කාලයි කියන්නේ කොහොමද? It's quarter to 10. 10ට කාලයි. It's quarter to 11. 11ට කාලයි. ඒ විදිහට කියන්න පුළුවන්. හරි. මේ පාඩමේ 8 වෙනි පියවරෙන් මම ඔයාට තවත් විශේෂ දෙයක් කියලා දෙනවා. මෙච්චර වෙලා මම ඔයාට කියලා දුන්නේ වාක්‍ය මුලට it's කියලා දාන්න කියලා. ඒ it's වෙනුවට අපිට වෙනත් යෙදුමක් යොදන්න පුළුවන්. මොකක්ද ඒක? The time is කියලා අපිට වෙලාව කියන්නත් පුළුවන්. එතකොට ඒ විදිහට කියලා බලමු. අපි ගමු උදාහරණයක් විදිහට 8යි 10. 8යි 10 අපි ඒ විදිහට කිව්වොත් කොහොමද කියන්නේ? The time is කියන වචන තුන මුලට දාන්න 8 වෙනුවට 8 දාන්න, 10 වෙනුවට 10 දාන්න. ওই විදිහටත් අපිට කියන්න පුළුවන්. The time is 8:10. වෙලාව 8:10යි. The time is 8:10. වෙලාව 8:10යි. ඒ විදිහටම අපිට අර තවත් ක්‍රම අපි පුරුදු වුණානේ. ඒවත් කියන්න පුළුවන්. අපි ඒ විදිහටත් කියලා බලමු 8:10. The time is විනාඩි 10යිනේ. විනාඩි 10ට 10 minutes. කීය පහු වෙලාද? 8 පහු වෙලා. Past 8. එතකොට the time is 10 minutes past 8. වෙලාව 8 පහ වෙලා විනාඩි 10යි. ඒකේ ඕනනම් minutes කියන එක අයින් කරලා ඒකත් කියන්න පුළුවන්. අපි ඒකත් කියලා බලමු. The time is 10 past 8. The time is 10 past 8. වෙලාව 8 පහ වෙලා විනාඩි 10යි කියන එක ඒ විදිහට කියන්නත් පුළුවන්. හරි. මේ මෙතනදි මම කියලා දුන්නේ මොකද්ද? It's වෙනුවට the time is කියන එක යොදන්නත් පුණුවන් කියලා. හරි. ඒ විදිහට අපි වෙලාව 12යි කියලාත් බලමු. එතකොට කොහොමද කියන්නේ? The time is 12 o'clock. The time is 12 o'clock. වෙලාව 12යි. ඒ විදිහට කියන්නත් පුළුවන්. දැන් මම මුලින්ම කියලා දුන්නා it's කියන යෙදුම මුලට දාලා වාක්‍ය හදලා වෙලාව කියන විදිය. ඊට පස්සේ මම කියලා දුන්නා the time is කියන එක දාලා වෙලාව කියන විදිය. දොර it's කියන එකයි the time is කියන එකයි දෙකම නැතුව නිකම්ම වෙලාව කියන්නත් පුළුවන් වාට. ඔයාගේ gedara කවුරු හරි ඇහුවොත්, යාළුවෙක් ඇහුවොත් නිකන් shape එකේ මේ විදිහට වෙලාව කියන්නත් පුළුවන්. කොහොමද? 8යි 10යි. 8ට කියන්නේ 8, 10ට කියන්නේ 10. 8:10. වෙලාව කීයද කියලා ඇහුවොත් 8:10. 8යි 10යි. එහෙම කියන්නත් පුළුවන්. හරි. ඒ විදිහට අපි බලමු 9යි 50 කියන්නේ කොහොමද කියලා. 9යි 50 කියනකොට අපි කියන්න ඕනි 10ට 10යි කියලානේ. එතකොට කොහොමද කියන්නේ? 10 to 10. 10 to 10. 10ට 10යි. 10 to 10. 10ට 10යි. 11ට 10යි කියන්නේ කොහොමද එතකොට? 10 to 11. 12ට 10යි. 10 to 12. හරි. මේ පාඩමේ 10 වෙනි පියවරේදී තවත් විශේෂ දෙයක් මම ඔයාලට කියලා දෙනවා. ඒ තමයි මෙතන වෙලාවල් දෙකක් දාලා තියෙනවා. වෙලාව 8යි, වෙලාව 8:10යි.
දැන් වෙලාව 8යි කියන්නේ කොහොමද? ඉට්ස් කියන වචන මුලට දානවා ඊට පස්සේ 8 වෙනකොට 8 දානවා ඊට පස්සේ o'clock දානවා නේ. එතකොට වෙලාව 8යි it's 8 o'clock. It's 8 o'clock. ඊට පස්සේ 8යි 10යි කියන්නේ කොහොමද? ඒකට විවිධ ක්‍රම කිහිපයක් තියෙනවා. අපි එක ක්‍රමයක් ගමු. It's කියන වචන මුලට දානවා 8 වෙනකොට 8 දානවා 10 වෙනකොට 10 දානවා. It's 8:10. හොඳට මතක තියාගන්න දැන් මේ 8 කියනකොට o'clock කියන යෙදුම යෙදුවානේ. හැබැයි 8යි 10යි කියනකොට o'clock කියන යෙදුම යොදන්න බෑ. හොඳින් මතක තියාගන්න වෙලාව 1යි, වෙලාව 2යි, වෙලාව 3යි, වෙලාව 4යි, ඒ ආදී වශයෙන් පැයක් සම්පූර්ණ වෙනකොට විතරයි අපි o'clock කියන එක දාන්නේ. ඒක හොඳින් මතක තියාගන්න. හරි, මේ පාඩමේ 11 වෙනි පියවරෙන් තවත් දෙයක් ඔයාලට කියලා දෙනවා. දැන් මෙතන වෙලාව 8යි 8යි කියලා දාලා තියෙනවා. එතකොට අපි මේක දාමු පෙරවරු 8යි, පස්වරු 8යි කොහොමද කියන්නේ කියලා බලන්න. එතකොට කොහොමද කියන්නේ? It's කියන එක වචනේ මුලට දානවා, 8 වෙනකොට 8 දානවා. ඊට පස්සේ පෙරවරු කියන අදහස ලබා ගන්න අපි AM දානවා. හරි? එතකොට පස්වරු 8යි කියන්නේ? It's කියන වචන මුලට දානවා, 8 වෙනකොට 8 දානවා. පස්වරු කියන අදහස ලබා ගන්න අපි PM දානවා. එතකොට පෙරවරු 8යි, It's 8 AM. පස්වරු 8යි, It's 8 PM. තව දෙයක් කියන්න ඕනේ. එතකොට AM කියන්නේ PM කියන්නේ මොකද්ද? AM කියන්නේ PM කියන්නේ පෙරවරු පස්වරු තමයි. හැබැයි ඔයා දැනගෙන ඉඳලා තියෙනවද මේ A කියන එකෙන් සහ M කියන එකෙන් අදහස් වෙන වචන දෙක මොකද්ද කියලා? අපි ඒව බලමු. ඊළඟ පියවරකදී මම ඔයාට කියලා දෙනවා. හරි. දැන් එනවා අපි පාඩමේ 12 වෙනි පියවරට. මම 12 වෙනි පියවරෙන් ඔයාට කියලා දෙන්නේ වෙලාව අහන හැටි. දැන් වෙලාව කියන හැටි කිව්වනේ අපි. එතකොට වෙලාව අහන හැටි බලමු. අපිට වෙලාව අහන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. ඒ ක්‍රම කිහිපෙම මම ඔයාලට කියලා දෙන්නම්. What's the time? What's the time? මෙතන what's කියලා කියන්නේ මොකද්ද? What is කියන වචන දෙක එකට එකතු කරලා කෙටි කරලා තමයි මේ what's කියන වචනේ පාවිච්චි කරන්නේ. එතකොට what's the time කියලා කෙනෙක්ගෙන් අහන්න පුළුවන්. වෙලාව කීයද? සාමාන්‍යයෙන් ගෙදර කෙනෙක්ගෙන් නැත්නම් යාළුවෙක්ගෙන් what's time කියලා ඇහුවට කමක් නැහැ. සාමාන්‍යයෙන් පිට කෙනෙක්ගෙන් අහනවා නම් චුට්ටක් කරුණාවන්ත කියන වචනයක් වගේ එකතු කරලා මේක අහනවා නම් වඩා හොඳයි. කොහොමද? What's time please? What's time please? වෙලාව කියන කරුණා කරලා වගේ අදහසක් මේකෙදි කියන්න පුළුවන්. හරි. එහෙම නැතුව ඔයාට මෙන්න මේ විදිහටත් වෙලාව කියන්න පුළුවන්. කොහොමද? What time is it? What time is it? එහෙමත් ඔයාට වෙලාව අහන්න පුළුවන්. හරි. දැන් මෙතන වෙලාව අහන ක්‍රම තුනක් කිව්වා. මොකද්ද ක්‍රම තුන? What's the time? What's the time please? What time is it? තව බලමු. අපිට මෙහෙම වෙලාව අහන්න පුළුවන්. කොහොමද? ඔයාට පුළුවන් ද කරුණා කරලා මට කියන්න වෙලාව. ඉතාම කාරුණිකව අහන්න පුළුවන් ක්‍රමයක්. ඔයාට පුළුවන් ද could you කරුණා කරලා please කියන්න මට tell me වෙලාව the time. ඔයාට පුළුවන් ද කරුණා කරලා මට වෙලාව කියන්න? Could you please tell me the time? Could you please tell me the time? මෙතනදී තව විශේෂ දෙයක් කියන්න ඕනේ. ඔයාලා සමහර වෙලාවට මට සමහර ලාට comment කරලා අහනවා, සමහර ලාට මට WhatsApp කරලා අහනවා. මේ මෙතන could කියන වචනේ, මෙතන could කියන වචනේ අතීත කාලයට අයිති වෙන වචනයක් නේද? ඇයි මෙහෙම දාන්නේ කියලා වර්තමානයේ මොකක් හරි දෙයක් අහනකොට. මෙන්න මෙහෙමයි. දැන් ප්‍රශ්නයක් අහනකොට කෙනෙක්ගෙන් ඔයාට පුළුවන් ද වෙලාව කියන්න මට කරුණා කරලා. දැන් එතකොට ඒක කාරුණිකව අහන්න එපා. ඒ කාරුණිකව අපි යම්කිසි කෙනෙක්ගෙන් පුළුවන් ද කියලා අහනකොට can කියන යෙදුමට වඩා could කියන යෙදුම තමයි වඩාත් හොඳ. ඒක ඉතා ආචාරශීලීව අහන්න පුළුවන් ක්‍රමයක්. මෙතනදී හොඳින්ම විශේෂයෙන් මතක තියාගන්න could කියන වචනේ අතීත අර්ථයක් මෙතනදී එන්නේ නැහැ. හරි? මෙතනදී එන්නේ වර්තමාන අදහසක්. හරි? වර්තමාණයෙන් අහනවා වගේ තමයි අහන්නේ මේක. හරි? නැත්තම් ඔයාට මෙහෙම කියන්නත් පුළුවන්. Could you tell the time please? Could you tell the time please? Could you tell the time please? ඔයාට පුළුවන් ද කියන්න වෙලාව කරුණා කරලා. එහෙමත් කියන්න පුළුවන්. හරි. පාඩමේ 13 වෙනි පියවර. පෙරවරු කියන්නේ කොහොමද? AM. පස්වරු කියන්නේ PM.
එතකොට මේ AM කියන අකුරු වලත් PM කියන අකුරු වලත් සැඟවිලා තියෙන ප්‍රධාන වචන මොනවද? අපි බලමු. AM කියලා කියන්නේ anti meridium. Anti කියලා කියන්නේ පෙර කියන අදහස. Meridium කියන්නේ මධ්‍යාහනය කියන අදහස. මධ්‍යාහනය කියලා කියන්නේ දවල් 12 කියන අදහස. හරි? එතකොට anti meridium කියලා කියන්නේ මධ්‍යාහනයට පෙර. එතකොට PM කියලා කියන්නේ P කියලා කියන්නේ post, M කියලා කියන්නේ meridium. Post කියලා කියන්නේ පසු, meridium කියන්නේ මධ්‍යහනේ. මධ්‍යහනේට පසුව post meridium. තේරුණා නේද? හරි. පාඩමේ 14 වෙනි පියවරෙන් තවත් ඔයාලට කියලා දෙන්නම් දෙයක්. මොකද්ද මේක? ඔයා දන්නවනේ ඔරලෝසුවක කටු තුනක් තියෙනවානේ. පැය කට්ට, විනාඩි කට්ට, තත්පර කට්ට. ඔය කටු තුනට කියන වචන මොනවද? පැය කියන එකට අදහස් වෙන්නේ අව කියන වචනේ. දැන් අව කියන වචනේ ශබ්ද කරනකොට H අකුර මුලට දැම්මට H අකුර ශබ්ද වෙන්නේ නැහැ. මේක ශබ්ද වෙන්නේ මෙන්න මේ විදිහට සිංහලෙන් මම දානවා මෙන්න මේ විදිහට. එතකොට අව. පැය කියන එකට අව. එතකොට කට්ට කියන එකට පාවිච්චි කරන්නේ අපි කට්ට කියන වචනේ නෙමෙයි අත කියන වචනේ. කොහොමද? Hand. Hand කියන වචනේ තමයි පාවිච්චි කරන්නේ. එතකොට පැය කට්ට කියන්න අපි ඉංග්‍රීසියෙන් භාවිතා කරන්නේ our hand. Our hand පැය කට්ට. එතකොට විනාඩි කට්ට. විනාඩි කට්ට minute hand. Minute hand. එතකොට තප්පර කට්ට second hand. Second hand තප්පර කට්ට. ඒ වගේම ඔයා දන්නව නේද ඔරලෝසුවේ 1 2 3 4 කියලා 12ට වෙනකන් ඉලක්කම් තියෙනවා. ඒ ඉලක්කම් වලට මොනවද කියන්නේ? දැන් ඉලක්කම් වලට අපිට කියන්න පුළුවන් numbers කියලා. එතකොට මොන numbersද? මේ පැය හඳුන්වන නම්බර් නෙමේ තියෙන්නේ. එතකොට පැය කියන එකට කියන්නේ අව කියලානේ. එතකොට මේ ඉලක්කම් වලට අපි කියන්නේ අව නම්බර්ස් කියලා. අව නම්බර්ස් කියලා. පැය නම්බර් කියන අදහස තමයි එතන තියෙන්නේ. හරි. තව ඔයා දැකලා තියෙනව නේද ඔය ඉලක්කම් දෙකක් අතර පොඩි පොඩි ඉරිකැලි පහක් දාලා තියෙනවා. හරි. දැන් අපි කියමු 1 2 4 ඉරිකැලි පහක් තියෙනවානේ. ඒ ඉරිකැලි වලට මොකද්ද කියන්නේ? මිනිත්තු හංගවන ඉරිකැලිනේ වනේද? එතකොට ඌවට කියන්නේ අපි මිනිට් ලයින්ස් කියලා. මිනිට් ලයින්ස්. ඒ කියන්නේ විනාඩිය හංගවන රේඛාවන් කියන අදහස තමයි එතන තියෙන්නේ. මිනිට් ලයින්ස් තමයි ඒවට කියන්නේ. හරි. තව දෙයක් කියන්න ඕනේ. අපි ඔරලෝසුවට කියනවා ක්ලොක් කියලා. ඒ වගේම වොච් කියලාත් කියනවානේ. ක්ලොක් කියලාත් කියනවා වොච් කියලාත් කියනවා. මොකද්ද මේ දෙකේ වෙනස? හොඳින් මතක තියාගන්න අපිට ඈත ඉඳලා වෙලාව බලන්න පුළුවන් ඔරලෝසු තියෙනව නේද? බිත්ති ඔරලෝසු අපිට ඈත ඉඳන් බලන්න පුළුවන්. එතකොට මේසේ උඩ තියලා තියෙන ඔරලෝසුවක් අපිට ඈත ඉඳන් බලන්න පුළුවන්. ඒ දෙකටම අපි කියන්නේ ක්ලොක් කියලා. ඈත ඉඳන් වෙලාව බලන්න පුළුවන් ටිකක් විශාල ඔරලෝසු වලට අපි කියනවා ක්ලොක් කියලා. ඒ වගේම කුඩා අතේ බඳින හරි අතේ ගෙන යයි හැකි. අතේ බඳින්න පුළුවන් නැත්නම් අතේ අරගෙන යන්න පුළුවන් ඔරලෝසු වලට අපි කියනවා වොච් කියලා. ඒක තමයි වචන දෙක. හරි. 14 වෙනි පියවර ඉවරයි. 15 වෙනි පියවරේදී මම ඔයාට කියලා දෙන්නේ මොකක්ද දන්නවද? මෙච්චර වෙලා ඔයාට මම වෙලාව කියන්න පුළුවන් ක්‍රම කිහිපයක් කියලා දුන්නා. ඒ හැම ක්‍රමයකින්ම කොහොමද අපි 8:15 කියන්නේ කියලා බලමු. පාඩමේ සාරාංශයක් විදිහට. දැන් 8:15 කියන්න පුළුවන් මුල්ම ක්‍රමය මොකද්ද මම කියලා දුන්නේ? It's 8:15. It's 8:15. එහෙම කියන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට මෙහෙම කියන්න පුළුවන් 8:00 විනාඩි 15යි කියලා. කොහොමද කියන්නේ? It's 15 minutes past 8. නැත්නම් ඔයකේ minutes කෑල්ල අඩු කරලා අපිට මෙහෙම කියන්නත් පුළුවන් It's 15 past 8 කියලා කියන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ මෙන්න මෙහෙමත් කියන්න පුළුවන් නේද? The time is කියලා දාලා කියන්නත් පුළුවන්. එතකොට කොහොමද කියන්නේ? The time is 8:15. එහෙම කියන්නත් පුළුවන්. නැත්නම් අපිට මෙහෙම කියන්නත් පුළුවන් The time is 15 minutes past 8. නැත්නම් මෙහෙම කියන්නත් පුළුවන්. කොහොමද? It's එකක් නැතුව The time is කියන එකක් නැතුව නිකම්ම 8:15 කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට ඕක 8යි කාලයි කියලා කියන්නත් පුළුවන්. කොහොමද එහෙම කියන්නේ? It's quarter past 8. ඔය හැම ක්‍රමෙම ඔයා හොඳින් අධ්‍යයනය කරන්න. පුළුවන් නම් ඔයා පොතක ලියාගෙන මේවා අධ්‍යයනය කරනවා නම් තමයි වඩා හොඳ. හරි. එහෙනම් ගිහිල්ලා එන්නම්. ඔයාට සුබ දවසක්.